දෙමාපියන්ව මතකද? මේ මම විශේෂ වෙන තවත් කාරණාවක් තමයි මේ මං හිතන්නේ මං ගැන යම් කියවීමක් තියෙන නිසා තමයි අයිය මට මේ වැඩසටහනට ආරාධනා කරන්නේ. යම් මට්ටමකින් අකමැත්තක් තිබුණට මේ වැඩසටහන ඉඳගන්න. මොකද මං අර හිතාගෙන හිටිය දෙයක් තමයි මම තාම මේ වගේ ජනප්‍රිය මිනිස්සෙක් කියන තලයේ ඉන්න කෙනෙක් නෙවෙයි. සරල සාමාන්‍ය ඉස්සරහට එන්න උත්සාහ කරන කෙනෙක්. එතකොට එවෙද්දී දැන් මාව විශේෂයෙන් මෙතනට ගේන්න හිතෙන්නේ නැත්තේ මං හිතන්නේ අයියට මගේ යම් කියවීමක් තියෙනවා නිසා වෙන්න ඇති. ඉතින් එතකොට මං උපතින් අබාධිත වෙච්ච නිසා අයියේ මේ මගේ දෙමව්පියෝ මාව දාලා යනවා. ඒක ලස්සන කතාවක්. ඒක මේ බැලු බැල්මටම වේදනාවක් කියලා යමෙක්ට හිතෙන්න පුළුවන්. මට ඒක ලස්සන කතාවක්. ඉතින් මේ මාව මගේ දෙමව්පියෝ දාලා යන්නේ මගේ අත නැති නිසා. මොකද ඕක මම දැනගන්නේ වයස අවුරුදු 15 වගේ. අම්මා ලියපු ලියුමක් තියෙනවා මේ දරුවාගේ අත නැති නිසා තාත්තා බාර ගන්න බෑ කියනවා. ඉතින් ඒ කාරණාව නිසා අම්මා ගොඩක් බාල පුංචි කෙල්ලෙක් මාව හම්බෙද්දි අම්මා එතකොට ඔය වගේ කරුණු කාරණා නිසා මානසිකව අපි අම්මා වෙද්දි අපරිපූර්ණයි සර් කිව්වා වගේ. එතකොට මානසිකව අපරිපූර්ණ ගැහැණියකට කෙල්ලෙක්ට ඒ වෙලාවේ මාව ඉපදෙනවා අපේ අම්මට. එතකොට ඒ වෙද්දි අපේ අම්මට මාව බාර ගන්න බැරි කමක් තිබිලා මාව අපේ අම්මා දාලා යනවා. දාලා ගියත් අපේ අම්මා මාව දාලා යන්නේ ළමා නිවාසකේ නිසා. ළමා නිවාසක මාව දාලා යන නිසාම මං හිතන්නේ අද වර්තමානයේ වෙද්දි මම හරි තැනක ලඟු වෙලා හරි තැනක පැල වෙලා දිනවා. ඉතින් චූටි කාලේ අම්මා තාත්තා මතකයිද කියලා ආපු ප්‍රශ්නෙට උත්තරේ තමයි මට ඒ රූපේ මතක නැහැ. මම රූපයක් මවා ගන්න උත්සාහ කරන සමහර විට මගේ අම්මා මෙහෙම වෙන්නේ නැති කියන එක ගොඩාක් අම්මලා තාත්තලා දකිද්දී මම හිතනවා මගේ අම්මා මෙහෙම වෙන්නේ නැති අයිය කියලා. ඉතින් තාම මට එහෙම හරි රූපයක් මැවෙන්නේ නැහැ. මම මේ ප්‍රශ්නේ තහනම් දෙමාපියෝ හම්බෙන්න යන්න අදහසක් නැද්ද? ඔය ප්‍රශ්නෙට උත්තරේ දෙන්න කලින් මම කියන්න කැමතියි මේ දෙමාපියෝ හැම වෙච්ච එකම කොල්ලා කෙල්ලත් මම නෙමෙයි. ඒ වගේම අත ආබාධිතව මේ ලෝකෙ ජීවත් වෙන එකම මිනිස්සයත් මම නෙමෙයිනේ. දොඩ මම මේ ස්ථානේ ඉඳගන්න යම් හේතුවක් තියෙන්නේ නැති සැලැස්මක් තියෙන්නේ නැති මං හැමදාම විශ්වාස කරන ජීවිතය අපිව ගෙනියන්නේ ලස්සන තැනකට. මගෙන් ජීවිතේට අහපු නැති ප්‍රශ්නයක් මගෙන් පුද්ගලිකව අහලා තිනවා. මේ වගේ අවකාශයක කවුරුත් අහලා නැති ප්‍රශ්නයක් මේක. මේ දෙමව්පියෝ බලන්න යන හිතල නැද්ද කියන එක අනිවාර්යෙන්ම මාව උප්පත්තිය දීපු මගේ අම්මා මට ජීවය දුන්නු මගේ තාත්තා මම හරි ආසයි බලන්න. මම දන්නේ නැහැ උන් ජීවතුන් අතර ඉන්නවද නැද්ද කියන දේ. නමුත් මම උත්සාහ කළා තියෙනවා සහ උත්සාහ දරමින් ඉන්නවා. මම හිතන්නේ මේ චූටි රටේ මොනවද වෙන්න බැරි ජයන්තේ. ඉතින් සමහර විට මගේ අම්මත් උදේ තේ කප් බොන ගමන් මේ වැඩසටහන බලනවා ඇති. ලොකු කාලයක් නේ. ඉතින් මම බලාපොරොත්තු වෙන ඉන්නා තව මං කාලයක් ජීවත් වුණත් කොයිම මොහොතක හරි අපි අම්මා බලන්න යන්න විශේෂයෙන් අපේ තාත්තව අනිවාර්යෙන් බලන්න යන්න ඕනි. මොකද එමගේ අම්මා එමගේ තාත්තා මේ ලෝකෙට මාව දුන්න මිනිස්සයා.